සුබම සුබ වාසනාවන්ත දවසක් වේවායි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අම්මේ තාත්තේ පුතේ දුවේ මේ පොළොව තලයේ තුලට ජීවත් වෙන්න මිනිස්යාට අවස්ථාවක් අම්බ වෙද්දී ඒ අවස්ථාව තුල දෙවියන් වහන්සේ විසින් මේ මිනිස්යාට වේදනාවයි සතුටයි කියන දෙකම භුක්ති විඳින්න අවස්ථාවක් දීලා තියෙනවා. එතකොට දැන් මේ වේදනාවයි සතුටයි කියන දෙකම එකම මිනිස්යා තුළ තියෙනවා. කොච්චර කාලයක්ද තියෙන්නේ කියලා හෙව්වොත් ඉපදුන දාස් සිට මිය හැදෙන දාක්වල් මේක ඔබේ මගේ ජීවිතේ තියෙන්නට යනවා. ඒ නිසා මේ වේදනාව යම්කිසි ආකාරයෙන් ඔබගේ ජීවිතයට ඉහළට ආවොත් සතුටට වඩා ඔබේ ජීවිතේ කඩාගෙන වැටෙනවා. ඇයි ඒ? හැම වෙලාවෙම ඔළුව කැක්කුමයි, ඇහ කැක්කුමයි, බඩ කැක්කුමයි, ඊට පස්සේ ඇඟ කැක්කුමයි මොන හරි කැක්කුමක් ඉහළට එන්න පටන් ගන්නවා. හැබැයි සතුට කියන එක ඔබ භුක්ති විඳින්න දන්න කෙනෙක් නම් අර වේදනාව යටපත් කරන්න සතුට කියන දේ ඔබගේ ජීවිතේ උඩට ගන්නවා. ඒ නිසා මේ සතුට කියන දේ උඩට ගන්න ඕන දෙයක්. මේක කාටවත් දෙන්න බෑ. වේදනාව කියන දේවත් කාටවත් දෙන්න බෑ. වේදනාවත් ඔබේ මගේ ජීවිතෙන් ඉස්මතු වෙන දේ. සතුටත් ඔබේ මගේ ජීවිතෙන් ඉස්මතු වෙන දේ. බාහිරෙන් කරන්න පුළුවන් වෙන්නේ මොනවද? පසුබිම් හදන්න පුළුවන්. වේදනාව වැඩි වෙන දේවල් සිදු කරවන්න පුළුවන්. සතුටක් ඇති කරන දේවල් සිදු කරන්නට පුළුවන්. නමුත් පිටස්සර ලෝකයේද සතුට කියන දේවත් වේදනාවවත් මිනිස්යාගේ ජීවිතේ ඇතුළට දෙන්න බෑ. මිනිස්යා විසින් ඒක එළියට ගත්තේ නැත්තම්. ඉතින් තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ මිනිස්යාගේ ජීවිතයේ තුල මේ සතුට කියන දේ මේ හරියට නිදාහනයක් වගේ කෙනෙක් දෙයක් කියලායි කියන්නේ. සතුට නිදාහනයක්. හැබැයි මේ නිදාහනේ හම්බෙච්ච මිනිස්සු විතරයි සන්තෝෂයෙන් hina වෙලා බලගතු ලෙස ජීවිතේ ගත කරන්නේ. මේ නිදාහනේ ඇතුලේ තියෙනවා. නමුත් ඒක ගණ්ඩ දන්නතුව ගියොත්, ඒක පරිහරණය කරන්න දන්නතුව ගියොත් ඒක එළියට අරගෙන උපමට්ටම් කරලා ඒක ආයෝජනයකට දාගන්න බැරුව ගියොත් අම්මේ තාත්තේ පුතේ දුවේ සතුට කියන නිදාණය තමා තුළ තියෙනවයි කියන එකවත් දන්නේ නැහැ. ඒ නිසා මොනවද තමා තුළ තියෙන්නේ කියලා දන්නේ? දුක කියන වේදනාව කියන කර්කශක භාවය ඔබේ මගේ ජීවිතේ ඇතුලේ තියෙනවයි කියන එක තමයි අදහාගෙන ඉන්නේ. ඒ නිසායි ගොඩක් අය කියන්නේ ඉපදුනේ දුක් විඳින්න ෆාදර්, ජීවත් වෙන්නේ දුක් විඳගෙනමයි, මැරෙන්න යන්නෙත් අපි දුක් විඳගෙනයි, මොකක්ද මේ ජීවිතය? මට එහෙම පුද්ගලෙක් හම්බුණා, මොකක්ද මේ ජීවිතය කියලා. මං ඒ පුද්ගලයාගේ ජීවිතය තුළට හිමින් සීරුවේ මේ ශුද්ධ ආත්මයන් වහන්සේගේ ස්පිරිතුවත් අරගෙන ගිහිල්ලා මං පෙන්නවා ඒ ජීවිතේ ඉපදීමත් සතුටක්, ජීවත් වීමත් සතුටක්, මේ මොහොතත් සතුටක්, ඔබට අනාගතේ ලැබෙන්න තියෙන දේ සතුටක් කියන දේ පෙන්වුවා. පිළිගන්න කැමතිද? නැහැ. පිස්සුද ෆාද කියලා මට කියනවා. ෆාද ඔහොම කිව්වට කොහොමද ෆාද අපි පිළිගන්නේ? අපි දන්නවනේ අපේ දුක, මම දන්නවනේ මගේ වේදනාව, මම දන්නවනේ මගේ ප්‍රශ්නය, මම දන්නවනේ මගේ මට වෙලා තියෙන දේ. දැන් මොකද කරන්නේ? ආයෙත් මම පෙන්නවා කොහොමද ඔබ සතුට කියන දේ ඔබේ ඇතුලේ තියෙනවා, ඒක එළියට අරගෙන භුක්ති විඳින්නේ කියලා. අම්මේ තාත්තේ පුතේ දුවේ ඍණාත්මක මානසිකත්වයක් තුළ වේදනාව තමයි ඉස්මතු වෙන්නේ. ධනාත්මක මානසිකත්වයක් අපිට ඇති වුණොත් එතනදී විතරයි ආයෙ සතුට කියන දේ ඉහළට එන්න පටන් ගන්නෙ. ඒ නිසා එදා දවසේදී ඔහු යව්වා යවල ඉවර වෙලා තව දවසක ගෙන්නගෙන ඔහුගේ ජීවිතය තුළ තිබෙන ඒ ලස්සන තැන්වලට ගිහිල්ලා ඇස් දෙක වස්සලා ඔහුගේ ජීවිතයට තෙරපියක් කරා, රිමෝට් කන්ට්‍රෝල් තෙරපි එකක්. එතකොට අර ඍණාත්මක දේවල් ඔක්කොම පොඩි කරලා දාලා ධනාත්මකව එයාගේ සිහින ලෝකයක් මවලා එයාගේ ජීවිතය ඇතුලේ තැම්පත් කරලා දැම්මා. ටික දවසක් එනකොට ගිහිල්ලා ඇවිල්ලා hina වෙලා කියනවා, ෆාදර්
මට දැන් හොඳයි ඉන්නේ මට හරි ගියානේ හැම කෙනාම මට කැමතිනේ මෙච්චර කල් රස්සා කරන තැන මාව ගණන් ගත්තේ නැහැ දැන් මම සමිතියේක සභාපති ජීවිතේම වෙනස් වීගෙන යනවා අභ්‍යන්තරයේ සතුට ඇති වෙනකොට හැම කෙනාම ඔබේ ජීවිතේට සතුට සැබෑවක් කරනවා ඔබ සියලු දෙනාටම ජෙසුස් පිටයි